අයුබුවන් අද දෙදහස් විසි තුනේ මැයි පහළොස්වනිදා සඳුදා. පොසොන් පොහොය අතළඟ. මකද සර්වාගමි, පොසොන් පොහොය හෙමතුමයි වෙන්න ඇන්නේ. සර්වාගමික දෙසක් පොහොය ගෙවාදැම්මා සේ නෙහ. රාජ්‍ය බිඳින කලු මෙහෙවමි හැත්තට විවස්ථා කුමන්ත්‍රණයට අදාළ. වෙසක් වගේම පොසොන් පොහොයත්. සර්ව ආගමීක කරණය කරන්න හදන්නේ. හැතු තමයි නවවෙනි වගන්තිීට කෙලෝ ගත්තොත් හැත්තට විවස්ථාවට කෙලින එක නති හරමේ. එයනුව අපි තවදුරටත් ඒ සංවාදයම ගොඩනා කෙනවා. වෙෙසක්. සර්ව ආගමීක සූදුවෙන් පස්සේ. විවස්ථා කුමන්ත්‍රණ සියම් කෝලම සම් සියම සමහරු කියන්නේ මියන් මාරය කිය. සිය මියන් මාරය අතර බොහමියේ දේශපාලනිික තත්ත්වයන් තුළ රජු සම්බන්ධතාවක් තිබෙනවා. එකම රටක් තමයි එහාට මෙහාට වන දේශපාලන කතාවක්. දැන් තයිලන්තය. එතකොට මේ වර්තමාන තායිලන්තේ ප්‍රවස්ථා කුමන්ත්‍රණ කෝලමක් කියලා දන්න පුළුවන් ්‍රී ලාංකේ රාජ්‍යයට එරහිව ක්‍රියාත්මක වන හම කන්නත් පුළුවන්. මීඩියාකාරයෝ වටකරගෙන කැමරා ඉදිරිී මෙන්න බොලේ මෙන්න බොලේ නව කහමුදා බෝට්ටුවකින්. තායිලන්ත හාමුදුරුවරු සෙට්ට එකක්. අපේ වෙරලතීරට ගොඩබිමට ගොඩ බැස්සනේ ඕයි ඊ ත්‍රියකුනාාමලේද. ඇඟ කිලිප පොළයන දර්ශ්වවයක්. දහම් පාසල් දරු දැරියන් පෝලිමක් සාධ් සාදසාධ කියද්දි. ඔය හිමිවරු සෙට්ට පණහක සෙට්ට එකක් ඕයි බෝරුක් හතරක් පිහිටාතිබෙන් ඓතිහාසික පුරාවිද්‍යා භූමියයට අතුල් වෙන්න හදනව කොහෙ ඇතුළවෙන්නද. ඔය වෙද්දී දෙමළ ජාතික සඳානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමින්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්. හොද ිඩිගෙක් මයි ඇතුළු කණ්ඩායමක් විරෝධය පානවා. හැම එකාගේම අතේ දෙමල භාෂාවෙන් අනම්මනං ලියපු විරෝධතා පුවරු. පට්ට ස්කිප්ට එකක් පව්වෝයි ඉතිං අර තායිලන්ත හිමියවුරු කණ්ඩායිම වෙන කොහේටද මාරු වුණ ෂේප්පෙලා එහෙමේ වහන් වුණ. කරන්නගේ මොකදද වැඩේ කරගැන බැරි වුණ වගේ තමයි අපට පෙන්වන්නේ ල් සමාන්තරව තවත් කඩාෑමක් මරක කණඩාෑමක් පගේ කණඩායමක් ්‍රිුුණාවල නග්‍රමද තායිලන්ත හින්වරු යොදාගෙන කරන්න ගිය ප්‍රජෙක්ටක වෙනුවෙන් යකා නැටවා. කරන්න හදපු වැඩේ කරපල්ලා වගේ තමයි මැරෝටික විරෝධතා දක්කමින් කඩාපෑනි. කණ්ඩායම් දෙක අතර උණුසුම් තත්ත්වයක්. පොලීසිය මැදිහත්වල තත්වය පාලනය කෙරුවා. අපටවිදිට ප්‍රවෘති ගොතනව. අන්තිමට පාරයිනි අපේරට ස්වාමින්න් වහන්සේලා බට අපේ නොවන්න ස්වාමින්න් වහන්සේලා සෙට්ට එකක් රස්වීමක් තියලා මාරවෙලා ගිය. මුන්ගේ හිතය අපි බුරෝ කියල. බූරෝ තමයි ට බූරුවෝම නෙවෙයි. ගරුවෝම නොවන්න වග අපි ඔපපු කරන්න හදන තිහාස තුල්. ස්කිප්ටකම කක් වුුණත් මේ වාර්යෙන්ම විවස්ථා කුමන්ත්‍රනයේ දිගුවක් ඔබට බායනැතුව කියනවා. සිදුවම් පෙළට තිබෙන අයිති හාසික වංශකතා සටහන ගැන අපි හ දැනගැන්න ඕන මේ කතාවට අදාළව එක ඒ කතාවට අදාළව ඉතිහාසය පෙළගැහෙන්ම හහිමයි. ක්‍රිස්තු වර්ෂය එක්දාසත්ි හතරි හත සහ එක්ද හත්සය අසු දෙක අතර හරියටට දිනවලින් කිවොත් කිස්් වර්ෂ ෙදාසත් හතරි සහත ගස්තු කොස් වන්ඩා සිට එදය අසු දෙකේ ජනවාරි දෙක දක්වා එ රජ කරන රජකම් කරන කීර්ති රාජසිංහ රජජු ඒ මෝත වනවිට බිඳවැටමින් තිබුණු බව කියන්න බුදු සසුන යළි නගාහිටවන්න එදා සියම මියන්මාරය එක්කො පසුව කෝමත්දැන් තායිලන්තය. ඒ රට උදව් ඉල්ලෙනවා. ඒ සඳහා එදවස රට ග්‍රහණයට අරගන රටට කෙලිමින් සිටි ලන්දේසි සහය ලබා දෙ. ලන්දේසි කෙලිම් ්‍රජෙක්ක් හැන්ල් කරනවා. රජුගේ නියෝජිත පිරිසක් ඉතිහාසේ හැටියට විල්බාගෙදර රාලගේ ප්‍රධානත්වෙන්. සියමේ බොරොන්කොට් රජු මුණගැහන්න ලන්දේසි නැකින් ය ට්‍රන්ස්පෝඩ් සිහිලා ට්‍රන්ස්පෝට් දීලා. ආහවු ගමනෙදී උපාලි හිමි කියල හිමිනමක් ගැන කියවවා. උන්වහන්සේ උපසම්පදාව මෙරටට රගෙන එනවා සියම් භික්‍ෂුවක් උපාලි හිමි අපේ නමක් දාගෙන දැංකයි අපි දාගෙනෙන්නේ උන් දෙලාග නමක් කියලා උපාලි හිමි ඔය සිද්ධියට අවුරුදු දෙසී හැත්තෑාවක් පිරිම තමයි ඊ ඔය ත්‍රිකුණමල වෙරලෙදි සියම් කෝලම හැටියට නටන්න පටන්ගන්නේ සියම් කෝලම ව්‍යාපෘතිය බහරව හිටියේ කෞද්ද කියලා මිස් චිතනෑ. අව් කන්නාඩි දාපු ඉංග්‍රිසි කතා කරන්න පන්නේ නෝනා මහත්තොරු වඒ මැද්ද හිටියා. අපි දනනෑ ඔවුන් කවද ඔවුන් කෙරුව කුමක්ද මේ සඳහා මුදල්වායා ගත්ත කොහෙන්ද සහහා විශෂයෙන්ම නව කමුදාම ඉවැඩයට පවිච්චිරල යි කිය ැබයි මහන්නක් බැ කැපිටල් මහරාජාගේ අපේ ආදරනී මෞදනු කොල්ල කන්න ගම් ැද්ද ල කොල්ලේ සහ පවිච්ි කර නව කම්දාව. යන ඕ නෑම රට කෙලින වැඩකට නව කමුදාව ඇතුළු තුවි දමුදාව සහ පොලිසිය සහ භද්‍යංශය යොදවන්න පුළුවන් වගේ ජංගි අරගල රහා ඕනවටත් වඩා උපපු කර තිය ොත්ක ගන හල වැඩක්මේ නව් කමුදා බෝට්ටෝකින් එන්නේ. මේ සියලුම අතන්තර මැද්දේ සියම් උපසම්පොදා කතාව එහෙම අහලා තියෙන කෙනෙක් පටලවගන්න පුළුවන් තේරවාදී බුදුදහම, අපේ රට ගෙනාවේ සියමෙන් හෙමනත්තං මියන් මාරයෙන් බුරුමයන් කියමුකෝ ලේසියට දන්න වචන වලේ හැමනන් තායිලන්තයෙන් ද කියලා. එම කෙනෙකට හිතන්න පුුවන් පට වෙන පුළුවන් යා මතක තියාගැනල්ලා. තේරවාදී බුදු දහම පිළිගත්තේ තේරුම් ගත්තේ එ අනුව ජීවිත රට රාජ්‍ය ජාති හැඩගස්සවා ගත්තේ අනුගමනය කෙරුයි එදා හෙලයින් පමණයි කලාපය කිසිම රටකට තේරවාද බුදුදම බුදුදහම ගැඹුරු හර වටා ගන්න බැරිවුණා ඉතාම සරල කතාවක් තායිලන්තය ඔබනිග හිතන්න. හෙළ ශිෂ්ඨාචාරය තවදරටත් සංවර්ධනය කරපු අපි බුදුදහම ගැන මොනද නොදන් බුදුදහමේ ආලෝකයෙන් තමයි අපි වැවබැදදි රාජ්‍ය තවදරට ගොඩාැ යින් ද කරන්න පුලන ලබක් කෙරු හතායිලන්තයකර බදක් නෑ හෙලයෝ විතරයි මේ ඉති හාසේ තුළ බුදු දහමින් වැඩක් ගත්ත. බුදු දහම තුළ ජීවිතය ගොඩනග ගත්ත. බුදුදහම පැරණි භහරතය පහලවනට ට්‍රිස්ට් පුරහයවණස වස. ඒය අපේ දමක් කරගන හෙළන්ට පුළුවන් වුණා. ඒයි වෙනස මීවන පලාන හිමි ප්‍රජෙක්ටක ඉන්දාවට පක්ෂවන්. බුදුන් වහසේ මෙහි පදදුනා ව හම ඉද පැන ර ද ද ක. එඒට කියන්නුන නත් කතාව. ඉන්දියාව ප්‍රතික්ෂප කරපු කලාපය සියලු රටවල් ප්‍රතික්ෂප කරපු යළියලිත් මිත්‍යාවේ ඇලි ගැලි ඉතිහාසේ ගත කරදද අපි ඒ වටහගත් අපි ජාතිය ගොඩ්නැක් ගොරටරාජ ජාති ඇත්ත කතාවයි. කොහොම හරි ඉතිහාස සයම් උපසම්පදා කතාව මොකක්කුණත් ඊයේ ඔේ ත්‍රිකුුණමල සෙල්ලම කරන්න නෙම ස්වී ලංකාවේ දහම බදධාගම බුදුසුන බිතැන් කරන්න. කොහටද තයිලන්තයට. වරක ඉන්දාවට වරක තයිලන්තයට වරක තවත් රටකට විතැන් කරල දානො අප අක්මුල් ගලවන් ඉතාම සරල කතන්දරයක්. පත්ෆයිඩ රෝඩ් නැප්ප එකේ මිලින්ද මොරගොඩ ව්‍යාපති අතර මේ තවත් එක ව්‍යාපෘතියක් පමණයි මිලිින්ද මරගොඩ. වින් කොල්වන්ට ප්‍රසිිෆක් ඒජට් චීන තරව්කරුව මතකෙන. රෝඩ් නැප් එක දන් අරගල ජනා ධිපතිවරය රනිල් වික්්‍රම සිංහ දීරතිය. එයනුව දිවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකයි මේ තවත් එක්ක ව්‍යාපෘතියක්. පෞුගිය මයි පලවෙනිද. ඉන්දයාාවේ නවදිල්ලියදී නටපු. දෙදහස් විසිතුනේ ලෝක බෞද්ධ සම්මේලනය රිලා නැටුම ගැපි කතාකෙට වන අරේන්ද්‍ර ෝඩිත්තෙක්ක ලින්ඳ මොරගොඩ අප නු ගිය වු ක ැ ස්වාමන් වසර. ප්‍රධානමුතා දලයිලාම නොද්දකි ශ්‍රී ලංකායි බුදුදහම බුද්ධාගම බුදුසසුම ලෝක වරුමයක් කරන්න එදා මිලින්ද මොරගොඩගේ ප්‍රෙක්ටකනයිස් ට්‍රයි එකක් දැම්ම ඒ පළමුසා අවසාන අවස්ථාව නොවේ බට්ට එහෙම නයිස් ට්‍රයි එකක් දැම්ම එදා කථනායක දලයිලාම. මෝඩි සහහි දැනනි මිලින්ද ොකොට කොම වැඩඉ මෑන් තමයි මහමොලකර දැන් මෙදා එකන ශ්‍රී ලංකාය බුදුදහම බුද්ධාගම බදුසුන එදා සියමේ මෙදා තයිලන්ති මන්මාරය බුරුමේ ඕන එකක ඒ විදිහට ඔප්පු කරලා ඒ රටට අන්දල දැම්මට පස්සේ ඒ රටට විතැන් කරල දැම්මට පස්සේ මොකට ශ්‍රී ලංකාවේ හැත්තට විවස්ථාවෙන් නාව වෙනි වගන්තිය ලෝකුරුම් කලාපිය වරුම්ය ොන ලබටද අපි රකින්නේ. අවශ්‍ය නෑ හැතරිවස්ථාවයි නවන් වගන්තයට කැලගත්තෝ. විවස්ථාවට කිරින එක නති. මේ සිංහල බෞද්ධ මහා චන්දපොට අද අදාළ කතාව. ගෝටාබේ රාජපක්ෂව පුපෝල ගැ හැට නව ලක්ෂ ගණනක මහා චන්දපොල නිර්මාණය කරගත්තා යිතිහාසික හෙල අක්මූල් මත ගොඩනැගුණු දේශපාලන කතාව. එය? කටරජ ජාතිය ගොඩනාගෙන කතාව එනිසා ඉතාම සංවේදී බරපතල සංවාාධයකට අප කැටු ඇනොමේ ොහොත. ආණඩු ක්‍රම වි්‍යවස්ථාවෙන් බුද්ධාගම බුදුසසුන රකින නවවැනි වගන්තිය වැඩක් නෑ විවස්ථාවට කෙලින සිංහල බෞද්ධ අවසර ලාබග ස්වාමන් හසල එක පයින් අදනකට නැතු වැඩට එකක වෙන දැන්ටවත් විදදි හා බලකායි අදලතින්නේ මහා චරය ද ොට ේතිස් හිමනම්. දෙගට මෙගර කතා කරනවා. ඊයේ ත්‍රීකුුණාමලේ නටපුූ සියම් කෝලම අනි වාරයෙන්ම මෙහෙවන් ඉන්දියාව. යගැන සකහිතන් එපා ඉදියාව තමයි මහමොලකරු මිින්ද මරගොඩ සමඟ. මේ අපි දැන් කතා කරන කීර්තිසිී රාජසිංහ ගෙට් කතා පටන්ගනේ මදුරාසිය හැන් අපේ කොල්ලෙක් නෙවෙයි මදුරාසී කොල්ලෙක්. එදා මදුරයි නගරේ විසු, රජ පෙළපතක බව කියන කොල්ලෙක් දකුණු ඉන්දිය රජ පෙලපත්තේ විජය රාජසිංහගේ බිරිඳගේ වැඩිමල් සහෝදරයා. අපේ එකෙක් නැනි න්ගේ. එතකොට කතාව ඉතාම පැහැදිලි පෙළගස් කන්න පුළුවන්. යළි ඉන්දී ආක්‍රමණේ තායිලන්ත හිමිවරුන් අල්ලගෙන වෙනම මුහුණුවරකින් රැගෙන එනවාගේ ඔබ වටාගතයතුයි. ඒ රූපවාහින ප්‍රවෘර්ති රූපකතා බලද්දිී අර දෙමළ ජාතික සන්ධාන විරෝධතාව රඟපෑමක් පවප පහෙනවා ම ති ස ධානයට භාර දෙෙනවා කවරින් ෆය දෙන්න.මෑයන්නල වැඩ ගාට කරනවා. එත් එකම එකගලෙන් කුරලො දෙන්නයි. එකගලෙන් කුරලො දෙන්නයි. ක්‍රමේයට මේ සියම් කෝල මෙෙන් යලි සිංහල දෙමල ආරවුලක් ඇතිකරන්න ත්‍රීකු නම බොහිමිය යොදාගන්න පුළුවන්ද කියලාත් බලන අශ්‍ය වනොත් අශවිදිියකට ඥානසාර හිමිල බෝකරන්න පුළුවන්දට වබෑ අපට ඕන සෙල් මන්දධන පුළුව. එ ඇඒයි අප බූරුවතර ට බූරුවෝම නොව නිසා හොදරමදත තියහ නිලලා මහ පරයන්ට පරටියන්ට කියන්නේ මහ මොල රුවට කියන්නේ මිලිඳ මොඩ ඇතුලු ොපල දැනගැනිල්ලා. එක පාරයි. එක් පාරයි සෙල්ලම දාලිවරයි ද. අයි අඳන්න බෑමිනිස්.ගේ of theග බලපල්ලා කරල බලපල්ලා. එදා හෙළේ බුදු දහමට බුද්ධහගමට බුදු සසුනට අදාළ සමස්ත කතාව වටහගැනීමට දැන් අපි. නි වාරෙන්ම සියම්කෝලම වටහගන්න ඕන නිසාම යළිත තවක් ඉති හාසය පීරා බලමින් අවධානය එමු කරන්න නොන ඉති හාසේ. පැරණි භාහරතයේ ගෞත බුදුන් පහලවෙනි ක්‍රිස්ටතුපුර හයවන සසිවස. ක්‍රිස්තුපුර හයවන සියවසේ එදා අපේ හෙළේ ඉතා දියුණු ශිෂ්ාචාවයක් ඒ ගැන සකහිතන් තා දියුණු ශිෂ්ටාචාරයක් බටහිර යුරෝපා රටවල් සියල් එසේ තිබිය දීම අපි ඉතාම ඉදිරියේ ශිෂ්ඨාචාරගත වෙලා හිටිය දඹුල්ල ප්‍රදේශයේ ඉබංකටු සුසාන භූමි පරිීක්ෂ කරන කොට ඒ වගේ පසක් වවා. එඒහි කාලය කාල නිර්ණය කර ති නක්්‍රිස්තුපුර හයවෙනසේවාසේ දැන් ඉබංකටුව සුසාාන භූමිය වටකරගෙන දෙමළ බෙදුම්බාදීන්ට වඩා භයානක මුස්ලිම් ්‍යප්තවාදීන් තමන්ගෙම කරගත්ත මාෆියාවකට අදාල පොලෝ යටත් කරගෙනඉන්නේ ප බඩාරවන්න ම පුද්ගලික හහිල බැල මගනතාා කරදී. ඉතා බරපදර සත්වයක් පුරාවිද්‍ය භොමි තුළති බෙෙනවා නවි ෂ්ාරයති හාසසාක්ෂි ඇක මැක යන නිය මතයි. පුළුවන්දයක් කරපල්ල ප්‍රදේශවාසීට සහ එ දාරට ර ාහිට දේශපලක් නට කිය තොි මුුත් කරන බට් කරපියව. අනගත පරම් පරාව හරිි ඇන මේ අතිශේ වැදගත් මානු ිෂ්ාචාරයට මයිති පුරාවිද්‍යා භූමි අරක්ෂාරගන්නවන මාන ති හාස සාක්ෂි මැකන දෙන්න බෑ. පරණ भाාරයේ අශෝක අධිරාජ්‍යයාගේ කාලය කිස්්ටපූර්ර තුන්සි විසි දෙක එකසි අසු පහ ට පෙර ක්‍රස්ටූර තුන්සි හැත්ත හතේ අපේ උපතිස් නුවර අනුරාධ ගම පසු අනුරාධපුර මහා යුගය යුග පරම්පරාව ගොඩ ගම තිබුණ. මයින්ද ගම සිද්ධවෙන ක්‍රිස්ටපූර දෙසි හතරි හත දෙසි හත අතර ගණ හඳර බලාන්න. පති රජ සමය ්‍රූර් පළවැනි සීවස එක යන්නේ ්‍රිස්ටපූර අසු නාවේ හැත්ත හත අතර තමයි වලගම්බා රජසමය ත්‍රිපිටකය ්‍රන්තාරුඩ කරන විශිෂ්ඨතම කතාවලිය ඇයි. දිග ඉතිහාසයක්. ක්‍රිස්්වර් ශාරසය හැත්ත හත හාර අස හාරස අනු පහ. සීගිරිය නිර්මාණය වන මහා ශිෂ්ඨාචාරගත වංශකතාව. ක්‍රිස්තුවර් ශෙක්්ධහස් පනසයි එක්දහ එසිති සයි පොලොනර්රගක ස්ර්ශක්ද දෙසේ ද හතර කාලාලංග මාග ආක්ත්‍රමන, පොන්නර යග ගිනිබත් කරනවා. අපේ යි ක පුස්කල ොසිියල් විනාශ කරලදාන කාලිංග මමාග ආක්්‍රමන. එත් එකම හෙල පිබිඳීමේ යම් පරිහානියක් ඇතිවෙන පටන්ගන්නො කඩෑවැට මක්. ඒ දිගුවක් තමයි කිස්තුවර්ෂ එක්දාසත්සය හතලි හතේ එක්දා සත්සය අසු දෙේ ඒ අතර කාලය තුළ රජකම් කරන අප දැන්ටමත් කතා කරන ඉන කීර්තිසි රජසිහ රජු අත්බින්දන්නේ. මදුරාසි කොළු ගැටයා. සියම් තේරවාදී සෙල්ලමට පාරකැපෙන්ය හොමයි. ඔන්න පාර කැපෙන් විදිිය. අපේ හෙළයන්ගේ අසමගිකම ස තවත් සමාජ ආර්ථික හේතු මත දකුණු ඉන්දියානු තරවුකරු අපේ හෙළෙයෝ යටපත් කරෙන හෙ රජවර බවට පත් වෙච්ච් කතා වෙනම කතා කරන්න ඕනිේ දුක්මුු ත්‍රෘතිය නමැද්දි. අප නෙමුණේ ඇයි කිලහිතෙන මොක්කද කියලා හිතන මේ සා විශාල මහා ශිෂ්ඨාචායකට හිමිකම් කිව් අප හෙළේට වෙච්චදී. අද අපේ ප්‍රධාන කතානායකෙක් විදියට ගන්න පුළුවන් අපි දැ මේ කතා කරන මදුරාසිීෙන් කඩාපාත්වනු කීර්ති ස්ශ්‍රී රාජසිංහ රජුත් ඒ කතාවම කොටසක්. බුදුදහම යළි නගා හිටුවන්න හිතාගෙන බව පෙන්වමින් එදා සියමේ සහය ලබාගත්තය ඇයි. ලන්දසි ආකමිකයන්ඒ සඳහනු ග්‍රහ ලබදදුන් යි ඉතිහාසි ලකව වන්නො. සංවාධය බරපතලයි සංකීර්නයි. මදුරාසි රජෙක් එදා සියමේ එක්කො මියන් මාරය එකු ඉටත් කලින් බුරුමේ වර්තමාන තයිලන්ත හිමියවරු සෙට්ට එකක්. නව කමුදා බෝට්ටුවකින් ත්‍රියකුනාමල් වෙරලට බහින දර්ශන පෙළ. දෙමළ ජාතතික සදධාන බොරු විරෝධය. ගලප් පල බලන්න ඉතාමත්ම බර පොතල කතාවක් කියවෙනවා. එම ඇද්ද. මර වැඩේකය නෝයි මේ අවුද මේක න දහස් විිත් වනේ ජනවාරි කොස් වැනිඳදත් මේ විදිහටම තායිලන්තයේ සහ ලවසේ නියෝජනය කර හිමියවරු හැත්තාවක් හැත්තාවක සෙට්ට එකක්. කටනායකට ගුවනින් වැඩිසේක ගුවනි මෙදා මුහ දෙෙක් මගෙන පෙන්නන්නේ කියන්න බෑ නවකම්දා පොඩි බෝට්ටුවක් කින් ඇල් බෝ්ටෝකින් ආවකු පින්න පුළුවන් ඒ ෝට් වවෙන්න ආවෙන්න බෑ අපි දන්න ගෝනිිං ඉල්ල මඟට බස්සවල නැවකින් බෝට්ෝගකෙන් ගනවත් දන්න කාගි සල්ලි ද අපේ සල්ලි හෙවෙන්න පුළුවන් කොහමරි ජනවාරෙකොස් වනිද මෙයවුරු දෙමවෙන්නේ ගුවනිටුනායකට. හැත්තාව සෙට් එකක්. ඊය වගේම දෙසී හැත්තෑවෙනි සයම් උපසම්පදාව සමරන්න තමයි එදත්තෙන්නේ මුුන්ට වෙන වැඩන සයම්, උපසම්පදා කෝල සමරණෝ. ඇයි මේ. ශ්‍රී ලාංකයේ රාජ්‍යයට පදනම් වන්න. බුදු සසන බුද්ධහගම බුදුදහම. හෙලේ නෙවෙයි තායිලන්තේෙ ලේත්තු ගන්වන්න යලිත්තුබට කියනවා. විතැන් කරන්න කටපාඩමේ මතකතියා ගන්න. තයිලන්තේ බුදුදහම අපේ බුදදුදහම් වගේද. අපි තමයි බුදුද්ධහම ග්‍රන්තාරූඩ කෙරුවේද. දැන් හදනවා අපි තයිලන්තෙ විතැන් කරලා හැත්තට වවස්ථාවට කෙලල දාන්න නවැනිව ගැන්තිය උගුල හාමුදුරුවරු එහෙමයි මහත්මය එහෙමයි මහත්තයෝ. ප්‍රනිල් ලිසා එහෙමයි හාමු කියන තිරසනවා. සියම් නිකාය හෙවත් ශ්‍යයාමපාලි නිකාය ගැන දැන් අපි වැඩිදුරටත් හොඳදුරටත් අවධනයොමු කරන්න ඕන මොකදදදී. ඔය කියන මදුරාසිීන් ආනෑනය කරපු කිීර්සිසි රාජසිං රජුගේ පාලනයට එක කියන්නේ ක්‍රිස්තුවර්ශය එක්දහ සත්වය අතරිි දෙක එක්දසත්වය අසුක අතර කාලය. එදවස විසූ වූ වැලිවිට සංගරාජ මහිමි තමයි, උපාලි නමින් පෙනීසිටි අප අර කලින් කියපු තයිලන්ත භික්‍ෂුව ඇතුළු කණ්ඩෑම මෙරටට ගන්නවලා එක් දහස් හත්සේ පනස් තුනේදී. අදාල් උපසම්පදා උත්සේ තවත් පලති ීමමතමයි ඉතිහාස කියන්. එකන්නේ සාමනයට භික්‍ෂූන් වහන්සේලා අධශීලයේ පිහිටුවීම. කමක්නේ හැබැයි මේ රඟපෑම ක්‍රංගනයක් මව ඉතිහාසය, මනාව ඔප්පු කරනවා නික හිතන්න තේරවාදී හරය ත්‍රිපිටක ගන්තාාරුඩු කරපුරට අපේ හෙළේ එදා. මාහිමි නමක් තේරවාදය කිසිදු ආකාරයකින් වටහා නොගත්තු. එදා සියමින් අද තායිලන්ති උපසම්පදාව ආනයනය කරන්න හිතුව කිව හම එදා මොකටදමින් අනිවාරයෙන්ම ලන්දේසින්ගේ බාහට. லிந்த மறகොடல் எதா லாந்தேசி வேஷேෙන් වැகர்லති. லாந்தேசி மிலிந்த மொறகடல் அ அமெரிக்கண மிலிந்த மறகொடல் நீ கத்தப ஓக்காய்.மே பைட்ஃப மே பத்ஃப ரோட் மெப்பக்க எதா වැகர்லத்தி. லாந்தேசிங்கே அனசக்கட்டு. பாத்ஃபை ரோட் மெக்க மப்பக. அத்தටம ஏ லந்தேசி உපக்ரமයක්. இසා තමයි உහසலாට எதா සயමට வடின்ன ලදேசி නැවත් දුන්නේ නිதா கூ. ආක්‍රමණයකය උදව් කරනවා අද ස්වාමීන් වහන්සේලාට මෙන්න බහන්සල ගිල්ල වැඩලා අහවල් රට ගිල් ආවල් එක අරන් එන්ඩ අප වඩිඩගල් පිස්සුදෝයි අපි බූරුවතම බට බූරුවම නොන වග තොපිලා මතකතියා ගැනල ලන්දේ සු පක්ක්‍රමයක් අද වගේම තමයි. ඒම හොතේ අඩපනවෙමින් හෝ එක විදිකට ගත්තොත් කඩා වැටමින් හෝ තිබුණු හෙල බුදුසසුන මඟා හිටුවන මාවෙන්. මදුරාසි රජා කොළු රජා කරලතියන්නේ. පහතරට කුලහිීන ජනයා සහ ප්‍රාදේශී වානජ ප්‍රජාව නියෝජනය කරන වෙනම මහාසිංහල බෞද්ධ කේන්ද්‍රයට කෙලින්න පුළුවන්. ඊට එරෙහිව වැඩ කරන්න පුළුවන්. ලන්දේසි හිතති සඟ බලකායක් හදපු එක. ලන්දේසි බලල් ලන්ඩක්ෂියම් නිකාය. අධ්‍යයනය කරපල්ලා. දෙද දහනවයි අපේ කාලේ, ගේම් චෙන්ච් සුදු සඳහා ගෝටාාවේ රාජපක්ෂව පුප්පොවල ගන්න ඔවුට කිරලු පළන්දන්න මාර වැඩක් කිරුවා. බෝධිනෙක් දන්නෙත්නෑ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමාණ්්‍ය මහා නිකාය ඒකා බද්ධ කරනවා කව ද දෙ දහස් දහ නව. ශවී ලංකා අමරපුර මහනිකාය හ ස්්‍ර ලංකා රමාණ්්‍ය මහනිකාය ශ්‍රී ංකා අමරපුර රාමණ්්‍ය සාමාග්‍රී මහා සංග සභා බවට පක් කිරුවා කවද ගෝටේ. ට පුපවන් සිංහල බෞද්ධ චන්දටික එකමිටකට ගන්න. ඉළඟ පියවර සියම් නිකායේ සියලු පාර්ශව එකතු කර ගැනීම කියලා එදා එකයන්නේ දෙදහස් දහනවේ අගෝස්තු විසි හත්වනිද. ශ්‍රී ලංකා පදනම් මායතනයේ පවත්වන සුප්‍රකට නහි කුප්්‍රකට හේ සාකච්ඡාවකදී නාහිමිවරු ප්‍රකාශ කළ වගේ මාධ්‍ය වාර්තාකරුණ. කෞද මහමොලකරු කවද මහමොලකර. මහාචාර්ය කොටපිටියේ රාහුල්ලහිම එකඇන්නේ පාත්ෆයින්ඩ ෝෂින්ටන් කොලුවන් ඩු පැසිෆික් ජන් චීන තරව කරුවගේ පාත්ෆයින් ඒජන්් දැක්න කොටපිටියේ රවුල හිමිතමයි මහමොකරු. එක්දහ අ පනස් පහේ බ්‍රිතානි උමනාවන් සඳහ පිහිටවූ. කල්යානී සාමග්‍රී ධර්ම මහා සංග සභාාවතමයි උන්හසන යෝන කරයි. ඉද මරගොගගේ පාත් යින්ඩ රෝඩ් ඩ් එකම තමයි ඕයි ඉතාම පැදි ඉංග්‍රීසිග හම අාවට තමයි එක්ද සරසය පනස් පයි ඒ නිකාය හදයි බුදු දහම තොරොම්බල් කරන ආකාරය. ලංකාවේ ප්‍රධාන සංගනායකවරයකුවන ලද්ජය කියන් රාමණ්‍ය මානිිකායේ දක්ෂණ ලංකාවේ ප්‍රධාන සංගනායක පපර ප කවද හෝමල්පේ ත්‍රස් හිමින ජාතික බෞතික සලස්ම රෝල් කරලා පාටලි චම්පික රණමක වෙනුවෙන් කහිලි ගහාගෙනඉන්න ත්‍රස්ත හිමිනම ආචාරය ඕමල්පේ සෝබිතහිමි එදා එහි නායකත්ය ගත්ත. ගෝට පාටලි ගෝටමකො පාටලිමොකෝ දෙන්නම එක්කයි. M ජන් දෙදස් ධනවිී ගොස්තුවයි ආරම්භ වුණු සිංහල බෞද්ධ නිකාය සුදුව ගෝට උප්පවන්න කරපු සුදුව තමයි ඒ ත්‍රිුුණා මලේ වෙරලෙන් යළි ඇහෙන්නේ යළි පෙනෙන්නේ. සියම් කෝලම පාත්ෆයින්ඩ රෝ මැප්ප එක යි පාත් ෆයින්ඩ හර වියරුතරුවයේ කතාව. තයිලන්තයත් චීන ඇමරිකානු ඉන්දියානු බුද්දේශපාලන ගොදුරක්. අපිාකිස්ාන ගෙන කතා කරවා දැන් යිලන්ද යිලන්තය ඉටඩා වෙනස් ක්‍රමයකට නතු වෙලාතියෙන්නේ. චිින්උුන්ට ඉන්දයානුවට අමරිකාන්වට නතුවෙලතියෙන්නේ. ගොදු ගොදුරබිමක්. විවස්ථා කුමන්ත්‍රණ සියම් කෝලම හර විවස්ථා කුමන්ත්‍රන සියම් කෝලම. අපි හවෙනවද අපි බූරෝද න අිුරුවෝ නෙවෙ බූරුවෝ තමයි ට බූරුවෝම නෙවෙයි. බරුවම නෙවෙයි. සර්වාගමික වෙෙසක් සූදුවට පස්සෙ. සර්ව ආගමික පොසන් අතරම හැද්දිින්. හර සියම් කෝලම. විවස්ථා කුමන්ත්‍රණයේ ත්‍රයකුනාාමල කෝලම සියම් කෝලම.